ඔයාලා අහලා ඇති හෙරොයින් විෂ වර්ග අබින් අන්තරායක ඖෂධ ඔය වගේ කාරණා සම්බන්ධයෙන් කතා කරන ලංකාවේ ප්‍රධානතම නීතියක් තියෙනවා. ඒ පනත තමයි විෂ වර්ග අබින් සහ අන්තරායක ඖෂධ වර්ග පිළිබඳ පනත. මෙන්න මේ පනත රාපු සංශෝධනයක් ගැන තමයි අද අපි අපේ Elo & Life YouTube channel එකෙන් සාකච්ඡා කරන්නේ. විශේෂයෙන්ම අයිස් සම්බන්ධයෙන්. එහෙනම් හැමෝම රදෙල ඉන්න අපි බලමු ඉතාලි කෙටි කාරණයක් මේ ගැන කියන්න තියෙන්නේ. මරණය දඬුවම් දඬුවම් කරන වරදක් සම්බන්ධයෙන් අද අපි කතා කරන්නේ. ඔයාලා අහලා ඇති අයිස් කියලා මත්ද්‍රව්‍යයක් ගැන මේ නිතරම ජනමාධ්‍ය කියනවා. ඒ වගේම හැමෝම දන්නවා හෙරොයින් කියන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්. අපි කියන කුඩු කියලා සාමාන්‍ය ව්‍යවහාරයේදී මෙන්න මේ හෙරොයින් සහ අයිස් සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන්ම මේ මත්ද්‍රව්‍ය දෙක සම්බන්ධයෙන්ම වගේ අපිට හිතන්න පුළුවන් ඒ මත්ද්‍රව්‍ය දෙකට වැඩි අවධානයක් යොමු කරලා ගෙනාපු සුවිශේෂී අලුත් නීතියක් ගැන තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක තරුණ ප්‍රජාව ඉතාම දැඩි ලෙස අවධානයට ගන්න ඕනේ. විශේෂයෙන්ම අයිස් සම්බන්ධයෙන් ග්‍රෑම් 5කට වඩා වැඩි ප්‍රමාණයක් අපි ළඟ තියාගෙන ඉන්නවා නම් අපි ඒක ජාවා රන් කරනවා නම් ඒ වගේම ඒක ආනයන අපනයන හෝ කරනවා නම් අපි වැරදිකාරය වුණොත් වර්තමානයේ අපිට හම්බෙන දඬුවම මරණීය දඬනය. ග්‍රෑම් 5ක් කියලා කියන්නේ ඉතාම සුළු ප්‍රමාණයක් කියන කාරණේත් ඔළුවේ තබාගත යුතුයි. විශේෂයෙන්ම අයිස් කියන මත්ද්‍රව්‍ය අපි මේකට මෙත් ඇම්ප්ටයිම් කියලා කියනවා මේ විවහාර විද්‍යාත්මක නාමය. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව අතර ඉතාම ජනප්‍රිය වෙච්ච මත්ද්‍රව්‍යයක් මේක. විශේෂයෙන්ම පාසල් සිසුන් අතරත් ඉතාම දැඩි ලෙස ජනප්‍රිය වෙච්ච මත්ද්‍රව්‍යයක්. ඉතාම දැඩි ව්‍යසනකාරී මත්ද්‍රව්‍යයක්. විශේෂයෙන්ම වෛද්‍යවරුත් මේ සම්බන්ධයෙන් ඉතාම ප්‍රබල විදිහට හේතු දක්වලා තියෙනවා මේ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් ඇතිවන අනාගත ප්‍රතිපාක සම්බන්ධයෙන්. එතකොට මේ 2022 අවුරුද්දේ නොවැම්බර් මාසේ තමයි මේ අලුත්ම නීතිය ගෙනාවේ. මේ සංශෝධනය ඇතිකරේ සංශෝධනය හඳුන්වලා දුන්නේ විෂ වර්ග අබින්ස අන්තරායක ඖෂධ වර්ග පිළිබඳ පනතට ගෙනාපු අලුත්ම සංශෝධනයේ. මේක දැන් මේ අවුරුද්දේ, කියන්නේ 2022 අවුරුද්දේ නොවැම්බර් මාසේ 24 වෙනිදා ඉඳලා ලංකාවේ මේක බලාත්මකයි. එතකොට මෙතනදී තව විශේෂ වෙනස්කම් කීපයක් කරලා තියෙනවා. හෙරොයින් සම්බන්ධයෙන් මීට කලින් මරණීය දඬනේ දුන්නා ග්‍රෑම් 2කට වඩා වැඩි ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම ජාවාරම් කිරීම වගේ කාරණා සම්බන්ධයෙන්. එතකොට මේ සංශෝධනෙත් එක්ක මේ ග්‍රෑම් 2ගේ ප්‍රමාණය ග්‍රෑම් 5 කියන ප්‍රමාණයට වැඩි කරලා තියෙනවා. එතකොට අද වර්තමානයේදී හෙරොයින් සම්බන්ධයෙන් මරණීය දඬනේ හම්බෙන කෙනෙකුට ග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් එයා සන්තකයේ තියාගෙන හිටියොත් විතරයි. දැන් මේ ජාවාරම කියන කාරණේ මේ පනත වෙනම අර්ථකථනය කරලා තියෙන මුල් අවස්ථාවේ ඉඳලා අපි මේ විකිණීම ප්‍රවාහණය තව කෙනෙකුට බාර දීම මේ සියලුම කාරණා වැටෙනවා ජාවාරම කියන කාරණෙත් එක්ක. එතකොට ඉතාම දැලිස පරස්සම් වෙන්න ඕනේ විශේෂයෙන්ම තරුණයෝ මේ මත්ද්‍රව්‍ය ළඟ තියාගෙන ඉන්නවා නම් අපිට කියන්න බෑ මේ සම්බන්ධයෙන් මේක මේ වැරදීමකින් තියාගත්ත ඒ වගේ කාරණා කියන්න බෑ. මොකද අපි ළඟ සන්තකේ තබාගෙන ඉඳලා අහුනොත් එහෙම මේ සම්බන්ධයෙන් තනිහා අනන්නේ සන්තකේ නම් මේ කාරණා තියෙන්නේ මේ මත්ද්‍රව්‍ය තියෙන්නේ තමන් ළඟ අනිවාර්යෙන් ඔහුට ඉතාම බරපතල ප්‍රතිපාක හම් වෙනවා. විශේෂයෙන්ම ඇප ලබා ගැනීමේදීත් මේ සම්බන්ධයෙන් දැඩි ලෙස සීමා පනවලා තියෙන විශේෂයෙන් හෙරොයින් සම්බන්ධයෙන් ග්‍රෑම් 10ට වගේ වැඩි නම් ඒ සම්බන්ධයෙන් ඇප අභියාචනාධිකරණයෙන් තමයි අප ලබා ගැනීමේ හැකියාව මේ විදිහට දීලා තියෙන්නේ. ඒතකොට ඒ වගේ විශේෂ වෙනස්කම් කීපයක් කරලා තිනවා. ඒතකොට සාරාංශයක් විදිහට ගත්තොත් එහෙම විශේෂයෙන් අයිස් සම්බන්ධයෙන් මීට කලින් පැවති නීතිමය තත්ත්වයේ බරපතල අඩුපාඩු අපිට හඳුනා ගන්න පුළුවන්. වර්තමානයේදී අයිස් සම්බන්ධයෙන් ඉතාම පැහැදිලි නීතියක් මේ පනතත් එක්ක ඇති කරලා තියෙනවා. එතකොට ඒක තමයි මට ගොඩක්ම කියන්න අවශ්‍යතාවය ඇති උනේ. ආසාවටවත් අයිස් වගේ දේවල් ළඟ තියාගෙන ඉන්න භාවිතා කරන්න කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඉතාම ඉහළ ප්‍රතිපාක තමන්ට හම්බෙන්න පුළුවන් කියන කාරණේ ඔළුවේ තියාගෙන මේ සම්බන්ධයෙන් කටයුතු කරන එක හොඳයි. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි මේ වීඩියෝ එක ඔයාලා අහගෙන හිටියට. යම් යම් නෛතික කාරණා පිළිබඳ අපි අපේ Elo & Life YouTube channel එකෙන් සහ අපේ TikTok එකෙන් අපි විවිධ අවස්ථා වලදී දැනුවත් කිරීම කරනවා. ඔයාලටත් මේක වටිනවා කියලා හිතනවා නම් මේක තමන්ගේ යාළුවෙක් එක්ක share කරන්න. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි.